Right. අද සාකච්ඡාවේදී ක්‍රියාකාරකම් ඔස්සේ තමයි ඔබ සමග අප මේ වැඩසටහන මෙහෙ වන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මුලින්ම මම හදන්න යන්නේ අඹ අච්චාරුවක්. අඹ කන්න අපි කවුරුත් ආසයි. අඹ ටිකක් කන්න යන්නේ කොහොමද අඹ කන්නේ? කිත්මිනි අඹ කන්නේ කොහොමද? අඹ ටිකක් කනවද නැත්නම් අඹ කොටලා අච්චාරු හදලා කනවද? හරි. අච්චාරුවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ pickle කියලායි. PICKLE. 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 Pickle හදන්න නම් ඉස්සෙල්ලා mango එක peel කරගන්න ඕනේ. Now I am peeling mango. I am peeling. Peel කියන්නේ PELL. ලෙලි ගන්නවට, පොතු වරිනවට ක්‍රියාපදය peel. කිත්මිනි මොකද්ද මේ අපි කරන්නේ? ING දාලා කිව්වොත් peeling. Peeling කියන්නේ ලෙලි ගසමින් ඉන්නවා. සම්පූර්ණ වාක්‍යකින් කිව්වොත් කොහොමද අපි කියන්නේ? I am peeling mango. I am peeling mango. දවල් කියන්න පුළුවන් මම මේ වැඩේ කරනකොට be careful කියලානේ. පරිස්සම් be careful පරිස්සම් වෙන්න. Be careful. එතකොට අඹ ගෙඩි කීයකින්ද අපි අච්චාරුව හදාන්නේ? අච්චාරුවට කියන්නේ pickle කියලායි. PICKLE. අච්චාරු වල මොකද ඉංග්‍රීසි වර්ඩ් එක? Pickle. ඉතින් මේ මහරජා මේ අච්චාරු සාමාන්‍යයෙන් කන්නේ නැහැ. ඒ නිසා අපි එකකින් හදමු. කමක් නැහැ අපි එකකින් හදමු. කන්න නැති වුණාට දැන් මේ හදනකොට නැදුවට පස්සේ කන්න හිතුනොත් කන්නත් වෙනවා. හා. එහෙමයි කන්නේ නැහැ කියලා නීතියක් නැහැ. රැයට අච්චාරු කන්න බැරිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. තහනම්. දැන් මොකද්ද මම මේ කරන ක්‍රියාව කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ? I am peeling mango. PELLING. මේක කිත්මිනි මම මේක අමු අමු ගිරියක් නේ. This is a raw mango. This is a raw mango. R-A-W, raw. පුතේ like කරන්න, comment කරන්න, share කරන්න. Double tap කරලා like කරන්න. I need some water as well. මට වතුර ටිකක් ඕනේ. I need some water too. Right. It's okay. I need some portable water. No, it's okay. Keep it there. I need some portable water. Portable water කිව්වහම ඔයගොල්ලෝ බලන්න දැන් මම මෙතන ඉන්න අපි සගේකින් ඉල්ලනවා. I need some portable water කියලා. Portable water කියලා කියන්නේ පුතේ මේ බොන වතුර වලට. PORTABLE. දැන් ඔයගොල්ලෝ portable කිව්වහම මේකේ තව තේරුමක් තියෙනවා. ඔසවාගෙන යා හැකි කියන එක. කිත්මිනි මොකද්ද තේරුම portable කියන එකේ? ඔසවාගෙන යා හැකි. Portable කියන එකේ එක තේරුමක්. ඒ තව තේරුමක් තමයි portable water කිව්වොත් බොන වතුර, පානීය ජලය කියලා ඔබ කියන්නේ. අන්න ඒ පානීය ජලයට අපි කියන්නේ මගේ රත්තරන් පුතේ portable water කියලා. එතකොට ආහාරයට ගත හැකි දෙයකට මොකද්ද අපි ඉංග්‍රීසියෙන් යොදන විශේෂණ පද? It's okay, keep it there. මට ඒක ඕනේ. I need it not now. දැන් අපි අඹ අච්චාරුවක් හදන ගම ඔයගලට කියලා දෙනවා හදන විදිහ. දැන් මම මුලින්ම මේක ලිලි ගෙවුවනේ. ලිලි ගන්නවට මොකද්ද ක්‍රියාපදයේ කිව්වේ කිත්මිනි අපි? Peeling. ඔව්. Peeling කියන්නේ ලිලි ගසමින් ඉන්නවා. එතකොට ලිලි ගන්නවට ක්‍රියාපදයේ peel. Peel. PELL. එතකොට මේකට ED එකතු කරාම peeled වෙනවා. PELLED. Peeled. දැන් මට කියන්න පුළුවන් මම ලිලි ගැහුවා කියලා අඹේ. මොකද්ද මම අඹේට කරේ? අඹේ ලිලි ගැහුවා. I peeled the mango. I peeled this mango. මම අඹේ ලිලි ගැහුවා. මලජෝ. බලන්න මේ එක කෝ කියලා කෑල. මයික් එක. Now we are looking for our mic. මෙතන මයික් එකක් ගන්නවනේ පුතේ. මේක සාන්න බැලුවා. අපට උඩු ගජ. My goodness. අපට උඩු ගජ කියන්නේ අම්මට. Oh my goodness. 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 අන්න හරි. ඔන්න දැන් මයික් එක මම පළඳගත්තා. Right. Now I am wearing the mic. Wearing. පළඳගෙන ඉන්නවා. W E A R I N G. Then abi give me that mango. මට අපි දෙන්න දැන් අපි කතා කරන ගමන් තමයි උගන්වන්නේ පුතේ. මේ ක්‍රියාකාරකම් කරන ගමන් තමයි උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට දැන් මේක raw mango එකක්. මේක අමුයි කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? Raw mango. මේක අමුයි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ this is raw එච්චරයි. This is raw. මේක අමු අඹයක් කියනවා නේ අපි කියන්නේ this is a raw mango. මොකද්ද a කියන්නේ? එකක්. A කියන්නේ එකක් කියන එක. මේක අමු අඹයක්. මේක අමු අඹ ගෙඩියක්. This is a raw mango කියලා අපි කියනවා. අමුයි කියන්නේ raw R-A-W. මේක අමු අඹයක්. This is a raw mango. R-A-W raw කියන ಪದය අපි යදුවෙද. දැන් මේ අඹ ගෙඩිය මම කපා ගන්නවා. I am going to cut it into pieces. මම මේක කොටස් වලට කෑලි වලට කපා ගන්න යන්නේ මේ වගේ. Nice pieces, chuti chuti calibre te. Mehema kapa gannawa. Now I am cutting this mango.
චූටි කැලිවල කපනවා නේද මේකෙන් අපිට කොටන්න පුළුවන් we can pestle we can pestle pestle කියන්නේ පුතේ කොටනවා වංගිඩි දාලා කොටනවා ඉංග්‍රීසි ක්‍රියාපදයේ ඉගෙන ගන්න pestle ඒක සමහර වචන දැකපු කෙනෙක් හිතන්න පුළුවන් pestle කියලා pestle නෙමෙයි ඒ වචනේ pestle අපිට කියලා දෙන්න පොඩ්ඩක් pestle කියන වචනේ p e s t l e දැන් මේ වචනේ ඔය මේ මෝල් ගහට කියන්නේ pestle කියලා අපි ගාව තියෙන පොඩි වංගිඩියක් ඒකේ පොඩි මෝල් ගහක් තියෙනවා මෝල් ගහ කියන වචනය අපි ලියලා පෙන්නුවොත් නොදන්න කෙනෙක් මේක හොදලා ගන්න ඕනේ we have to wash it හොදලා තියෙන එක වඩා හරියන්නේ නැහැ අපි හොදන්න ඕනේ මොකද මේවා අපි කනවනේ ළමයි ඉස්සරහ කාලා පෙන්නනවා හයිජින් කියන එක තියෙන්න බෑ හයිජින් කියන්නේ පිරිසිදු කමට ඉංග්‍රීසි වචනේ h y g e i n e ඒ වාර මතක තියාගන්න පුළුවන් මම සින්දුවක් කියන්න හයිජින් ජින් 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 පිරිසිදු කම හයිජින් ජින් 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 පිරිසිදු කම පිරිසිදු කම ජින් 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 හයිජින් ජින් 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 ඔන්න රැයට නිදා ගන්නකොට ওই සින්දුව කීකේ නිදාගන්න පිරිසිදු කම දැන් විශේෂයෙන්ම පිරිසිදු කම කිව්වහම උයනකොට පිහනකොට තියෙන පිරිසිදු කමට තමයි ඔය හයිජින් කියලා කියන්නේ එතන දැන් මම අවාචාරුවක් හදනවා මේ මහරජා මේ කනවාද අපි මේ ගෙදර ඉන්නවා බඩදරු අම්මලා ඒ මාරේ මේ ගොළු කනවා අපි මහරජා දුන්නක් කනවා බඩදරු අම්මලා අල්ලපු ගෙදරත් ඉන්නවනේ අපි සුරංගනීට බබාවක් වෙන්න ඉන්නේ she is pregnant සුරංගනි is pregnant ඉතින් මට ඕනේ මොන හරි ක්‍රියාකාරකමක් කරන ගමන් ඔයාට ඉංග්‍රීසි කියලා දෙන්න ඉතින් අපි දැන් අඹ ගෙඩිය කපා ගත්තා we cut this mango කපනවට cut කැපුවා කියන්නත් cut ඔන්න දැන් අඹ ගෙඩිය කපලා ඉවරයි මේ තියෙන mango seed එක mango අඹ ඇටයට මොකද්ද කියන්නේ කිත් මෙන්න mango seed s w e d මේ තියෙන mango seed එක s w e d seed mango seed ඉතින් පුතේ අපි දැන් අඹ අච්චාරුවක් හදනවා ඔයගොල්ලොත් එක්ක අච්චාරුවට කියන්නේ pickle කියලායි ඉතින් මා pickle එකක් හදනකොට අපි ඉතින්ම කරන වැඩක් තමයි අඹ ගැල්ලක් කියනවා උටි ගැල්ලක් බලනවා සයිඩ් ඕ මාර ඇඹුලයි it is very sour ඔන්න බලන්න පුතේ මම උච්චාරණය කරලා පෙන්නනවා ඔයාලට it is very sour කියලා නෑ ඉතින් පුතේ මේ it is very sour උච්චාරණය කරන එක ඔයා බය නැතුව ඒ අහගන්න sour කිව්වොත් sour කියන්නේ මේ කික්මිනි ඇඹුල ඇඹුලක් කියන්නේ උච්චාරණය බය නැතුව it is very sour ඔයා ලොකු කෑල්ලක් නිකන් පොඩි කෑල්ලක් කන්න බෑ ලොකු කෑල්ලක් කහම අපචාරු මදි වෙනවා දැන් අක්කල නම් කියලා අක්කල මල්ලලා ගෙදර රණ්ඩු වෙන්නේ එහෙමනේ ඔයා ලොකු කෑලි කන්න එපා ආ එන අඩුවේ මල්ල කපන්න don't eat big pieces don't eat big pieces ලොකු කෑලි කන්න එපා අපිට අචාරුවට මදි වෙනවනේ අචාරුව හදන්නේ අක්කරනේ අක්කරනේ බබා හම්බෙන්න ඉන්නේ එතෙ අපේ අක්ක බබා හම්බෙන්න ඉන්නේ එයාට she is pregnant එයාට තමයි මේ අචාරුව හදන්නේ she is pregnant she is pregnant දැන් මේකට කියන්නේ mango seed එක mango seed mango seed එකවත් අපි ඉවත් කර මේ විසි කරන්නේ නැහැ චුක්කන්නේ ඔව් අපි ඒකක් කනවා